පිනතුන අපි මේ දේශනා මාලාව තුළින් සාකච්ඡා කරමින් ඉන්නේ උතුම්ම හුරුවන් සූත්‍ර දේශනාව පිළිබඳව. මේ දේශනාවත් තුළින් මේ වෙනකුට ධර්ම දේශනා විසිනාමය අපි දේශනා කරලා තියෙනවා. මේ සදැහවතුන් දායකත්වය දරලා තියෙන්නේ රුවන් සූත්‍ර දේශනාව ඇසුරෙන් සිදුකරන තිස්වෙනි ධර්ම දේශනාව සඳහා අපි තාමත් සාකච්ඡා කරමයෙන් ඉන්නේ මෙ උතුම් සූත්‍රදේශනාව තුන්වෙනි ගාතා රතනය අපි මේ දේශනාවෙන් උත්සාහ කරමු තුන්වෙනි ගාථ රතනය පිළිබඳව කෙරෙන සාකච්ඡාව නිමා කරට අපි විසින් නමවෙනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පැහැදලි කරන්ඩ යන ගමන් මගේ කොයිකොයි ආකාරයෙන් උසස් උසස් අය පිළිබඳව කරුණු දක්වලා තියෙනවාද සවිඤ්ඥානක අවිඤ්ඥානක රථන ගැන මොනෝද සඳහන් කරලා තියෙන්නේ කාරණනා අපි මේ සක්විති රජ්ජිරුවන්ගේ සප්ත රතනය සම්බන්ධයෙන් කාරණාවේ ඉඳලා සාකච්ඡා කරමින් ඇවිල්ල පහුගේ දේශනාව සාකච්ඡා කළා සුක්ක විපස්සක සහ සමතයානික කියන කාරණා දෙක සුක්ක විපස්සක රහතන් වහන්සේලන්නේ සමතයානික කියල කියන්නෙත් රහතන් වහන්සේලා. එතකට සුක්ක විපස්සක සහ සමතයානික කියන ආකාර දෙකයි එක සුක්ක විපස්සක ක්‍රමයට වඩා සමතයානික ක්‍රමය උසස් කියල දේශනා කොට වදාලා. ඇ ඒ කාරණාව අපි පහුගේ දේශනාවෙන් බොහෝ විස්තර සහිතව සාකච්ඡා කළා ඒ කාරණාව සාකච්ඡා කරගෙන එනකොට විශේෂෙන් ශ්‍රාවක පාරමිතාව පූරණය කළ කෙනා මේ පිරිසාතරනුත් අග්‍රයි කියන කාරණාව සාකච්ඡා කරමින් ශ්‍රාවක පාරමී ප්‍රාප්ත කෙනා විශේෂයෙන් අග්‍රයි සාරිපුෘත්තයන් වහන්සේ වගේ කියන කතාව අටකතාව සිහිපත් කරනවා ශ්‍රාවක පාරමී යානය පූරණය කළ කෙනා කියලා කියනකොට අපිට දැනගන්ඩ ඒ කවුද කොහොම අයෙද කියන කාරණාව දැනගණ්ඩයි සාරිපුෘත්තයන් වහන්සේ වගේ කියල සඳහන් කරලා තියෙන්නේ. අසා සඳහ කරනවා අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලා සාරිපුත්තයන් වහන්සේ වගේ මේ ශ්‍රාවක පාරමී ඥානයේ කෙරවලකට ගිහිල්ල නෑ.ඒ සියලු දෙනාම ඉක්මෝල සාරිපුත්තයන් වහන්සේ කෙරවලට ගමන් කරලා තියෙනවා. ඒකන කාරණාවෙන් ගුණ මහන්තතාවේ කියන කාරණාව අපි ටික සාකච්ජයක් කලා. එතට මේ සැරියුත් මුගලන් ආදී ශ්‍රාවකයන් වහන්සේලා කොයි තරන් ගුණවත්ද සතර මහා තෙරවරුන්ට වඩා මොග්ගල්ලානයන් වහන්සේ ගුණවත් මොගගල්ලාණයන් වහන්සේට වඩා සාරිපුත්තයන් වහන්සේ ගුණවත් එතවට මේ සතර මහා තෙරවරුන්ගේවත් සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලාගේවත් එකඒක ශ්‍රාවකයන් වහන්සේල ගුණේෙන් අග්‍රයි කෙල කීවට එක අපට වැටහෙන්නේ නෑ කොහොමත් එක භාගිතුන් වහන්සට වැටහෙන ප්‍රමාණය මකද පින්නද සතර මහා තෙරවරුන් අතර ඉන්නවා මහාකච්ඡායන මහරහතන් වහන්සේත් එතවට මේ බනාහන පින්නතුන් දන්නවා මහාකච්ඡායන මහරහතන් වහසේ දැකලා එක තරුණ සිටුවරයකුට රාග සිතක් ඇතිවනා රාගසිත ඇතිවෙනවත් එක්කම වෙච්ච දේතමයි. ඔහු පුරුෂභාවයෙන් මිදිල ස්ත්‍රියයක් බවට පත් වුණා. කතා කලේනේ වචනයක් ප්‍රකාශ කලේනේ දුරතියා දැකලා රාගසිතැක් ඇතිවුණ. එතකොට ඒ රාගසිත ඇතිවෙනකොට ඔහුගේ පුරුෂ ලිග අතුරුදහන් කරන්නට තරන් සතර මහා තෙරවරුන්ගෙන් කෙනෙක්වෙන මහාකච්ඡායනයන් වහන්සේගේ ගුණය ප්‍රබලයි නං. වනතින අපිට ඒක තේරෙන් නෑනේ. මේ ලෝකෙ අපි කියන්නේ කරන්ඩම බැරි දේවල් අතර කළ නොහැකිුම දෙයක් හැටියටනේ ස්ත්‍රයක් පුරුෂයෙක් බවටපත්කරන එකත් ස්ත්‍රයක් බවට පත්කරන එකත්. නමුත් එතකොට සිතුවිලි මාත්‍රේකින් ඒ පරිවර්තනය කරවන්ඩ තරන් මේ මහතෙරුන් වහන්සෙලගේ ගුණ මහන්තතාවේ මේ ලෝකෙ බුදු මුවකින් දේශනා කරනව ඇරෙන් වෙන කාටද තේරෙන්නේ. ඉතිං අපි හිතේ හැම වෙලා එම මම සඳහන් කරන්න ශ්‍රද්ධව උපදින්්ඩෝනෑ සංහන් සරණං ගච්චාමි කියල කියනකොට මෙවන් ගුණ ඇති සංඝයා සරණ යනවා කියලා යපි මේ කියන්නේ කියලා. ඉදි සතරමහාතෙරවරුන්ගේින් මහාකච්ඡායනයන් වහන්සිත් එහෙමනං. මොගගල්ලානයන් වහන්සේගේ ගුණේ අපි කොහොමත් හිතන්න බෑ. සාරිපපුත්තයන් වහන්සගේ ගුණේ මේලෝක කාටවත් තේරෙන්නේ තේරෙන්නේ. දි එතවට මෙතැන අට්ටකතාව සඳහන් කරනවා එවන් වූ සාරිපපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්්‍රාවකයන් වහන්සේලාගේ අසීමමාන්තික ගුණකදම්බය කොච්චරද. ගුණය කොපමණ නමුත් ඊට වඩා ගුණවත් කියනවා පසු බුද්ධරතනයේ කාර්ද මේ පසු බුද්ධ රථනය කෙල කියන්නේ පසු බුද්ධරතනය කෙන පසු බුදුරජාණන් වහන්සේට සාරිපුත්්ත මොග්ගල්ලානයන් වහන්සේලාට වඩා ගුණෙන් ඉතා මග්‍රයි එකතොට පිනතින මේ කාරණාව පැහැදිලි කරනවා පසුබුද්ධ රථනය ඒ තරන් ගුණවත් නං ලොවතුනාාභාගිතුන් වහසේ කොච්චර ගුණුව අත්ද කියලා. එක පැහැදිලි කරන්ඩ රතන සූත්‍ර අට්ට කතා වි තියෙනවා ඩක්කිනාව වශයෙන් සඳහන්කරන උදාරණයක් තක්ෂනාව කියනෙ දානය එතොට භාගිතුන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේටත් පූජා කරන දානය කොහොමද. එතන සඳහන්කරනා මුළු ජම්බුද දීපය පුරාම පලගින් පළඟ පලඟින් පළඟ එකට ගැටෙන් අසුන් පනෝලා. දැ යම්බුද්ධීපයේ කියන්නේෙ කොච්චර ප්‍රමාණයක්ද කියල ව අය එහුකක් දෙනා දන්නවා. යබුද්ධීපය කළකෙන ඉන්දියාවට නෙමෙයි කියන කාරණාවත් වර්තමානය හැටියට සඳහන් කළොත් ආසියා සහ යුරෝපාම හද්දීපේ. සෝට් රුසියාාවඳලා පෘතුගාලයේ ඉස්පානයේ හරහා පැතිරිලා යන්න මේ අතිත් දැවන්ත භූමිභාගේටයි යම්බුද්ධීපය කෙන කියන්නේ. මේ ලෝකයේ මහද්දී පහතරණඒ මහද්දී පහතරනුත් විශාලතම මහද්දීපය යම්බුද්ධීපය යම්බුද්ධීපය පූරවිදේහහි අපරගෝයානය උතුරකුරයානි උතුරකුරු දිවයින අපරගෝයානය පූරවිදේහය යම්බුද්ධීපයේ මේ මහද්දී පහතරින් විශාලතම මහදීපය යම්බුද්ධීපේ එතර මේ ජම්බුද්ධීපය සම්පූර්ණයෙන් බෙරෑහැක් වගේ සමතලා කරලා පළගිින් පළග පළගින් පළඟ ගැටෙන්ඩ කියෙන් අපි අපිට තේරෙන්ට පුටුවෙන් පුටුව කියල කීවොත් පුටුවෙන් පුටුව පුටුවෙන් පුටුව එකට ගෑවෙන්ඩ දේලා ළඟ ලඟලඟ තියලා සම්පූර්ණයෙන්ම පසේ බුදුරජාණන් වහන්සේලාම වඩා හින්ද වනවා පසේ බුදුවරු කෝටි කීයක් වඩා හිඳවඩ වෙයිද කියන කාරනාව අපිට තේරෙන්නේ එහෙම වඩාහිදවෙලා ඒ කෝටි ගානක් පසේ බුදුරජාණන් වහන්සේලාට දානයක් පූජ කරලා ලෝතුරා බුදුරජාණන් වහසේ තනියම එකත් පසක වාඩිකරලා ලෞතුරා බුදුරජාණන් වහසේට දානයක් පූජ කරනවා දැ මේ බුදු පසේ බුදු උතුමන් වහන්සේලා දෙපිරිසට පූජ කරපු දානෙන් කාට පූජා කරපු දානය මහත් පලද කියලහන්නේ ලෞතුරා බුදුරජාණන් වහසේ තනියම නිවක් නති මහගුණ දරන පසේ බුදුවරු කෝටි ගාන නමුත් සඳහන් කරනවා පසේ බුදුරජාණන් වහන්සේලා ඉච්චර ප්‍රමාණයකට දම් පූජා කරල ලබාගත්ත කුසලය ලෝතුරා බුදුරජාණන් වහසිට පෞද්ගෙලිකව දම් පූජා ලබාගත්ත කුසලේ සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නෑ කියලා මේ කාරණාව ගැඹුරට සාකච්ඡා කලොත් මේ ප්‍රකාශයම හොගක් ඇතට දීර්ගව සාකච්ඡා කළේ ුතු ප්‍රකාශය. මෙ ගුණ මහන්තතාවේ ගැන කතා කරනකොට. නොතේ තරම් කරුණු දීර්ගව සාකච්ඡා කරන නැතිව මෙ ගුණය කොයි තරන් වටිනවද ඒ ගුණය ආවි ජීවිතයට කොහෙන්ද ඒ පුද්ගලය මේ තරමට නිමල සිසිල් කරල ගුණවත් පුද්ගලයෙක් බවට පත් කළේ කෞ සී සීලය කියලකැන්නේ රාගන් දේශයෙන් මෝහයෙන් ගිනිගත්ත සත්වයා නිමල සිසිල් කරන්න මේ ලෝක තියෙන එකම ජලයේ. සීලේ කියනකට සිසිල කියන අර්දයත් සීලේ තුළ තියෙනවා. අඟ නිසා සිල්ගුණේ වැඩිවෙඩ වැඩිවෙන්ඩ. අනික් අයට ලැබෙන ලාභයේ කොච්චරද. යම් භික්‍ෂුවක් සිල්වක් වෙන්ඩ වෙන්ඩ දායකයට මොනතරං සාධහරණයක් ඒ භික්ෂෝ යිෂ්ට කරනවාද. ඇ භික්‍ෂුව නයනෑ නතනනිඳල. තමන්ට ලැබෙන සිව් පසේට නයනෑ කවදාවත්. දායකයත් බලාපොරොත්තු වෙන්නේ සාධහරණයක්න. ඒ සාධහරණය ඉෂ්ට වැඩුවන. ඒ බලාපොරොත්තුව මුදුම්න්ත් නොවෙනව කියල කෙන වංච බවඒ වංචනික බව තුළතියෙන සංසාරයෙන් මහන් අයක් ඒ නය ගෙවන්ඩෝඕනේ වර්තමානය හැටියට අපි කදාකළු මේ කාරණාව පැහැදිලි කරගණඩයි කතා කරන්නේ ආර්ථික වශයෙන් අපි කොයි තරං අගාදයකද ආහාරවෙලක් කියල කියෙන අද මොනතරන් අපහසු තත්ත්යකට පත් වෙලාද එතකොට සමහර වෙලාවටේ දරුවටවත් කෑම ටික නැතුව අපි ධනෙටික පිළියල කරනකොට අපි ඥාතිී නෙමෙයින අම් මතාත් අනෙමේ නෑදෑයොනෙමේ සහෝදර සහෝදරයුනෙමේ නමුත් ගෙදර දරුවටත් කෑමවේල නොදී මේ ආහාරයේ පිළියල කරගන මේ ඥාති සම්බන්ධතාවයක් සහෝදර සම්බන්ධතාවයක් මව්පිය සම්බන්ධතාවයක් මොකවත්ම නැති පිරිසක් ගාවට යන්නේ ඒ සියලු දෙනාට දුන්නට වඩා මහත්ඵලවෙනවා කෙළ හිතලයි සීලයෙන් උසස් ගුණේෙන් උසස් ස්මෛත්‍රී කරුණාවෙන් උසස් සමාධ්‍යියෙන් උසස් එ නිසා මෙලොවට සග්‍රහ නැතත් පරලොවට අපිට මහත් වූ ලාවයක් ලැබෙනවා කියන පූර් විශ්වාසයක් තියෙනෙ නිසා. ැ වා පලුදු නොවෙන විශ්වාසයක් වඩෝනේ.ඒ පලුදු වෙන විශ්වාසයක් බවට පසුවට පත්වෙන වනං ඒ ප්‍රතිග්‍රහකෙන තමයි දැඩිසේ අලාබේ. න් ඒනිසයි මෙතන සඳහන් කරන්නම ගුණය මහත් වඩ මහත් වෙන්ඩ දායකයට ලැබෙන සාධාරණය ඉතාම උසස්. ආත් මාර්තයෙන් පරාර්ථයට යන ගමනක් බුද්ධාගමේ පෙන්නන්නේ. අනුන් ගැන හිතල නෙමෙයි තමන් ගැන හිතල සිල්වත්තෙන්ට. තමන්ගේ සසර ගැන හි තමන් හොඳ වෙන්ට ඉතර තමන් තමන්ට ලාභයක් කරගන්නකොට අනුන්ටඒකෙන් නිකම්ම ලාභයක් සැලසෙනවා. එකයි මේ ශාසනයඉතින් අපූර්වත්තේ කරුණු පැහැදිලි කර තින ැට. එනිසා පසේ බුදුරජාණන් වහන්සේලා කෝටි ගානකට දෙන දානයට වඩා තනයම ලොතුරා බුදුරජාණන් වහන්සේට දෙන දානය ආනිසන්සය ගැඩී එකකට තවත් එක හේතුවක් තියෙනවා. එක තමයි සත පුං්ඥලක්ෂණයේ මොකද සතපු්ඥලක්ෂණයේ කියලා කියන්නේ අහගන්ඩ විරයි පුළුවහ පින්ිතිනි තේරෙන් නැතිව. අනන්තසක්වල එකන මේ විශ්වයේ සක්වලවල් නිමක් නෑ. එතකට අනන්තසක්වල අනන්ත ජීවීන් කන් හිතන්නට විවේකීව හිතැන්ඩඕන කරුණක් අනන්තසක්වල අනන්ත ජීවීන් එක්කෙනා දාන සීයක් දුන්නොත් මේ අනන්ත ජීවීන්ගෙන් එක්කෙනෙක් දානසීයක් දුන්නොත් අනක් සියලු දෙනාම අනක් අනන්ත සත්තු ඔක්කොම එක්කෙනා දාන සීය සීය දෙනවා විවේකි වෙහි තැන් අනන්ත සක්වල අනන්ත ජීවෙන් සියලු දෙනාම එක්කෙනා දාන සීය සීය දෙනවා එතකොට ඒ සීයසීය දුන්න දාන කන්ද එකතැනක එකතු කළොත් කොච්චර ප්‍රමාණයක් වෙයිද ඒ ප්‍රමාණය ගොඩගහන් වෙනම තවසක්කලෝවල් කීක් ඕොන විද දන්නේ. ආං ඒ ප්‍රමාණය කොච්චරද ඒවාගේ ප්‍රමාණසීයක් මහබෝසතාාණන් වහන්සේ මේ ලෝතුරා බුද්ධත්වය ලබන්ඩෙනකොට තනියම දන්දීල තියවා කිය කියන්නේ. ආං ඒ තරන් දන්දීපුකම නිසා මේ ලෝකයේ අග්‍ර දක්කිිනාාරයන් වහන්සේලා අතර ඉහලිම්ම වැඩයින්නේ බුදුරජාණන් වහන්සේ මයි. වෙන කිසි කෙනෙකුට භාගිතුන් වහසේ ඉක්මුවන්ඩ බෑ ධනයෙන් දානයෙන්නම කුමන කාරණාවෙන්වත් ඉක්මුවන්ඩ බැහැ. ඉතින් දානයෙන් ඉක්මුවන්්ඩ බැරි කාරණාව තමයි මේ තියෙන්. වැකටි කැන සතපුං්ඥ ලක්ෂණය කියලා. එති ඒනිසා ලොෞතුරා භාගිතුන් වහන්සේට පූජා කරන දානය සොලොස් කලාවෙෙන් එක කලාවක්වත්. පසේ බුදුජාණන් වහන්සලට දෙනදානේ අගගවෙන්නෙ නෑ කියන කාරණාවත් මෙතන විශේෂයෙන් පැහැදලි කරලා නැවත සඳහන්කරනවා මහණෙනී මේ ලෝකේ පාද නැති සත්වය ඉන්නවා එළඟට පාද දෙකක් තියෙන සතවය ඉන්නවා පාද හතරක් තියෙන සත්වය ඉන්නවා බහු පාද තියෙන සත්වයෝ ඉන්නවා මෙ සියලුම සත්්‍යයන් අතර අති උත්තම රථනය බවට පත්වෙෙන්නේ ලොවතු රා බුදුරජාණන් වහන්සේමයි ඉළඟට සඳහන් කරනවා අරූපී සත්වයෝ ඉන්නවා රූප සහිත සත්්‍යයෝ ඉන්නවා සංඥාව නැති සත්‍යයොත් සංඥාව ඇති සත්්‍යයොත් ඉන්නවා සියලුම සත්තයන්ගෙන් භාගිතුන් වන්සේ භාගිතුන් වහන්සේ ම අග්‍රයි. කිළඟට සඳහන් කරනා මේ ලෝකයේ කිසිම ක්‍රමයකින් භාගිතුන් වහන්සේ ඉක්මොුවන්ඩ කෙනෙක් කොහෙවත්මන යටින් අවීචීෙන්දලා උඩින් බවාග්‍රය දක්වා මෙවිශ්වයේ කිසිම තැනක ලොතුරහා බුදුරජාණන් වහන්සේ සීලේන් ගුණයෙන් සමාධීන් ප්‍රඥ්ඥාවන් මෙයාදී තවත් නොයෙක් සුවිශේෂී ගුණ දක්ව දක්ව. එක් කිසිම කාරණාවකින් භාගිතුන් වහස අභිභවනය කරන්න සමත් කෙනෙක් මේ ලෝකෙ ඇත්තේම නෑ. අනාගතයට එහෙම කෙනෙක් පහල වෙන්නෙත් පහළ වෙන්නෙත් නෑ. තවත් පහළ වෙනව නං පහළ වෙන්නේ.ඒ ලොවතුරා බුදු කෙනෙක්ම විතරයි බුදුරජාණන් වහන්සේලාගේ. ඒ සමාන සමාන බව අපිට කතා කරන්න කතා කරන්න බැහ. අගේනිසා තමයි මෙතන මේ රතර සූත්‍ර දේශනාවේ තුන්ග නිගාථාවේ. සඳහන් කරන්නන්න නොෝ සමං අත්ති තතාගතේනය. මොකදද මේ නනෝ සමං අත්ති තතාගතේන. යංකංචිවිත්හන් ඉදවාහුරංවා සගේ සුවායන් රතනං පනීතන්. නනෝ සමං අත්ති තථගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතන් ඒ තේන සච්චේන සුවත්ති හෝතු එත නනෝ සමං අත්ති තථාගතයන කියල කියන්නේ මෙසේ එම භාගතුන් වහන්සේ රතගේ අති උතුම් වූ බුද්ධ රතනය සම්බන්ධයෙන් අන්න්‍ය රතනයන්හි අසමානත්වයක් ප්‍රකාශ කරලා වෙන කිසිම රතනයක් සමානනෑ බුද්ධ රතනය සම්බන්ධයෙන් අන්‍ය රතනයන්ගේ අසමාන බවක් ප්‍රකාශ කරලා. දැන් මේ සත්වයන්ට ඉපදිලා තියනෙන උපද්‍රවයේ. එතුර මොකදද ඉක්විදිලා තියන උපද්‍රවේ කොහ ගැනද මේ කතා කරන්නේ විශාලා මහනුවර. විශාලා මහනුවර සත්වයන්ට ඉපදිලාතියෙනවා උපද්‍රවයක් එමකද ත්‍රවිධ බය. දුරුභික්ෂ අමනුෂ්‍ය විත්‍රවිද බයක් ඉපදිලාන්නේ ඉදර සඳහන්කරනවා මේ සත්්‍යයන්ට ඉපදිලා තියෙන උපද්‍රව සහිත මෙ කරදරකාරී තත්ත්වය සංසිඳවීම පිණිස ජාතිය නිසානෙමෙයි ගෝත්‍රය නිසානෙමෙයි කුලේ නිසානෙමෙයි ශරීර වර්ණයෙන් දිරිසන නිසානෙමෙයි අවී කියයේ පටන් නේව සං්ඥානා සංඥායතනය දක්වා මෙමත්තං අවිචය පටන් බවාග්‍රයේ දක්වා කියල කැනේ නනිවඥා නාසංඥායතනයට තමයි. බවාග්‍රය කෙරවල නෙවසඥා ඥාතන අවිචය පටන් නවසඥා නාසඥායතනය දක්වා. සියල්ලෝම සීල සමාධි ප්‍රඥා විමුක්තිය විමුති ්ඥාන දර්ශනාදී ගුණයන්ගෙන් හෝ අන්‍ය වූ කිසිම ආකාරයකින් කිසිම සත්යෙක් බුද්ධ රතනයට නං සමානනෑ. ඒයි නෝ සමංගත්ති තතාගතයෙන කියල කියන්නේ එක පැහැදිරි කරනවා මෙන්න මේ බුද්ධ රථනයට අසමාන බව නිසා මේ සත්‍යය වචනය යොදනවා එතකොට ඒක මේ ලෝකයේ සත්‍යයි මගේකයි සඳහන් කල මේ හැමෝ වචනයක් තුළම මහ පුදුමාකාර ගැඹුරු අර්ථයක් තියෙන්න්නේ බොහොම නිර්භයෝ ප්‍රකාශ කරන්නේ අවී කියයේ පටන් බවාග්‍රයේ දක්වා භාගිතුන් වහන්සේට වඩා උසස් කෙනෙක් නෑ.ඒ සත්‍යයි ඒ සත්‍යයක් ක්‍රියාවයි මේ කරන්නේ. ඒ සත්‍ය සත්‍යය වචනය යොදලා කොහොමද ඉදම්පි බුද්ධේ රතනං පනීතන්. යමෙක් මේ බුද්ධ රථනය සම්බන්ධයෙන් ප්‍රනීත බවක් දකිනවාද. බුද්ධරතන ප්‍රනීත බවක්තියනවාද. ව කිසි කෙනකුට ඒ ප්‍රනීතතර තැනට එඩ පුළුවන්කමක් නැෑ අන්ගේ නිසා එවන් වූ සාසනයේ අනන්තාානු භාාවෙන් ලොෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන්ගේ අනන්තාානු භාවිෙන් එ ශාසනයේ අනන්තාානු භාාවෙන් මේ දුකට පත්වෙලායිඉන්න සත්තුයූ සෝපත්තේවා ඒ සත්‍යයක් ක්‍රයාව තමයිිතුන් ගනි ගාතාවෙන් කරන්නේ එනිසා අමිතන සඳහන් කළා සත්‍ය වචනයෙන් සත්‍ය ක්‍රයා කරනවා එදර මොකක්ද මේ ගාතාව උපුරාම කතා කරපු සත්‍ය වචනය මේ මුළු විශ්ෝ දහත්වේ භාගිතුන් වහසට සමාන කෙනෙක් නෑ කියන කාරණාව සත්‍යයයි ඒ සත්‍යනු භව බලයෙන් මේ උපද්‍රෝලට ගොදුරු වෙලා ඉන්න සේරු දෙනාම සූපත්වේවා ඉ මේ දීර්ග වශයෙන් දේශනා කරන්න තියන ගැඹුරු කාරණා රාශීියක් අන්තර්ගත වෙලා තියෙන. ගාථ රථනයක මතුපිට සාරේතමයි මේ මෙච්චර දුරට නමුත් අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. මතුපිට ප්‍රමාණය තව ගැඹුරු අන්තර්ගතයිද මෙම සත්‍යයක් ක්‍රියාවක් කරනව කෙකි හම සත්‍යයක් ක්‍රියාව ගැන බොහෝ කරුණු කතා කරන්න පුළුවන්. අදා අපට සත්‍යයක් ක්‍රා කරන්න බැරිද. ඉ විතරද සත්‍යයක් ක්‍රියාවක් කරන්න පුළහං වුණේ වර්තමාන සත්‍යයක් ක්‍රියාවට බලයක් නැද්ද. කොහොමද වර්තමාන සත්‍යයක් ක්‍රියාව බලවත් කරගන්නේ කියන මේ කාරණක් ජාතක පාලී කරුණු කාරණාන්තර් ගත කරගෙන අපි බොහොම ගැඹුරට විස්තර කරකට සාකච්ඡා කරන්න තියෙන තැන්. විශේෂයෙන් වට්ටක ජාතකයි එවගේ ම මච්ච ජාතකයි සත්‍යයක් ක්‍රියාව පිළිබඳව අපිට කරුණු පැහැදිල කරන තවත් අපූරුද ජාතික කතා.ඒ සත්‍යයක් ක්‍රියාව කෝමද හැම වෙලා එම බලවත්වෙන්නේ අද සත්‍ය ක්‍රියාව බලයක් නැද්ද අදත් සත්‍ය ක්‍රියාවක අසී මාන්තික බලය තියෙනවා. එක එදා විතරැක් නෙමෙයි අදත් එහෙමයි. නමුත් ඒක හරියට සත්‍ය ක්‍රියාවක් බවට පත්තෙන්ට සත්‍ය ක්‍රියාවක් කරන්නඩ ඕනේ. එන් නිසා මේ ලෝකයේ සත්‍යය දේවල් අපිට ඕන තරම් ගණ්ඩ පුළුුවන් මේ පැහැදිලි කරන කාරණාවල්ලොට අනුව බුද්ධ රථනය සත්‍යයයි.ඒ අපි කාටවත් සැකයක් නැහැන අපිටේක ඔන්නන් තවත් බෙදල 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 සත්‍ය බව කතා කරන්න පුළුවන්. දස පාරමිතාව සත්‍යයයි. දෙතිස්මා පුරුෂ ලක්ෂණ සත්‍යයයි. අසුවක් අනු ව්‍යංජන ලක්ෂණ සත්‍යයයි. ශඩ්ඩවරණ රශ්මි මාලාාව සත්‍යයයි ලෞතුරා භාගිතුන් වහස සත්‍යයයි උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාල නෛරයානික වූ ධහරමරත්නයත් සත්‍යයයි. භාගිත වහන්සේ විසින් ඇතිකළ අෂ්ටාර් පුද්ගල මහා සංගරත්නයත් සත්‍යයයි. අපිට මේවාගේ ඕන තරම් මේලෝක අධිෂ්ඨාන කරට සත්‍යය දේවල් තියෙනවා. මේ සියල්ල ම අධිෂ්ඨාන කරලා මෙතෙන්ට එකතු කළේ තුයි මාගේ සත්‍යය. ඒ කාරණාවත්ක තමයි මේ බලවත් මොක දරාපි කතාකරපු අනික් කරුණු මේ විශ්වයේ අනිවාරයෙන් කතා කළත් නැතත් සත්‍යමනේ ඉදේ තුොට මගෙත් ඇත්තක් මෙතෙන්ට අනිවාරයම එකතුේඩෝනේ. වට්ටක ජාතකේ වටු පෝතක සත්‍ය ක්‍රය කරන්න මගේ අම්මතාත් තමන් දාලා ගිය බෝ සත්‍යයයි නමුත් ඔවුන් ගියා වගේ පියාබලා යන්න මගේ පිාපත්වලට සත්්‍යයක් හැකියාවක් නැති බවත් සත්‍යයයි. එම් බා ලැව්ගින්න ොතන මනවතින්ද. මච්ච ජාතකයේ මහා මත්සෙ හැටියට මහ බෝසතාණන් වහන්සේ අධිෂ්ඨාන කරන්නේ මේ මච්ච ජාතියේ ඉපදිච්ච දවසී දලා. කිසිම ප්‍රාණයකුගේ ජීවිත තොරනො කළ බව සත්‍යයයි එම් බා පජ්ජුන්න දෙවියන මේ කපුටු උකු සුවාදීනයේ නිධානය විනාස කරන්නේ. එක වචනය ප්‍රකාශ කරන්න සඳහන් කරන්නේ හතර වටින් දහරාණි පාත වෙහි වලාකුළු නැගිල විදුලිය කොටමින් ගඟ පිරෙනකං වැස්ස කියලා. ඉති මාළුවේ කැටියට ඉඳලත් මහබෝෂ තණන් වහසට එහෙම බලයක් තිබුණි තමන් වහන්සේ ළඟ සැක නැතු අධිෂ්ඨාන කරන්න පුළුවන් සත්‍යයක් සත්‍යයක් තිබුණා. අන් ඒ නිසා සත්‍යය ක්‍රියාව එදත් අදත් බලවත්. එතු මේ තරං උතුම් සත්‍යයක් අධිෂ්ඨාන කරල සත්‍ය ක්‍රියා කරලා කියන මේ ත්‍රවිද්ධ බයින් පීඩාවට පත්වෙලා ඉන්න මේ සත්්‍යයන් සූපත්වේවා ජන තුන්වෙනි ගාථරතනයි නැවත වතාව ආවර්ජනය කරමි අවර්ජන කරමු යං කිංචි විත්තං ඉදවා හුරංවා මනුෂ්‍ය ලෝකයේ හෝ නාග සුපර්ණාදීන් වෙසෙන ලෝකයක හෝ යම් ධනයක් ඇත්තේද. යංකංචි විත්තන් කෙල කෙන දනයට. යම් ධනයක් ඇත්තේද. සගගේ සුවා සගගේ සුවා යම් රථනම් පනීතන්. මකදද මේ කියන්නේ. කාම රූප යන දිව්‍ය ලෝක හෝ, උතුම් වූ යම් රතනයක් ඇත්තේද. නනෝ සමං අත්්‍යතටහගතේ නෑ යම් තැනක කතාගත රතනේ හෙවත් බුද්ධ රතනයතරම් රතනයක් නං නැත. එතුකට සඳහන් කළා යංකීංචි විත්තන්. මේ මනුෂ්‍ය ලෝකයේ හෝ නාග සුපර්ණදීන් වෙසෙන ලෝකයන් ඊ හෝ. යම් ධනයක් ඇත්ද. නාග කියල කියහම විශේෂෙන් නාගයන් පිළිපඳෝ පරිච්චේ දෙයක් රතන සූත්‍රට්ට කතාවත් එගතු කරගෙන සාකච්ඡා කරන පුළුවන්. මේ දේශනාව අපි නාගයන් පිළිබඳෝ කොටස සාකච්ඡා කරී නෑ. සුපර්ණයෝ කියලා කියන්නේ ගුරුලැන්ට නාග සුපර්ණගෙලිෙන සුපරණ ගැෙන ගුරුලට්. නාග කියන කොටස කතා කරන්නට වටිනවා නාගියෝ ගැ අපි මොනවද දන්නේ කියලා දැනගන්ඩ සම්හර නාගියෝ ඉන්නවා එක බැල්මකින් මිනිස්සු දහස් ගනන් අලු කරන්න පුළුවන් ද්‍රෂ්ට කරලනමේ ඇහෙෙන් බල් අලු කරන්න පුළුවන් ඒගේ මහ පුදුමාකාර බලයක් තිෙන නාගියවූ පිළිබඳව මෙසාසය කතා කරලා තියෙනවා. නමුත් එවන් නාගයෝ නාග ලෝකවල ඉන්න නාගයව් ඒ නාග විමාන කොයි වගේදේ නාගන්ට කොයි තරං දේර් ගාවිෂ තියෙනවාද අපි සඳහන් කරන්නේ අපේ මහබෝසතානන් වහන්සේ සේනානි දේනයේ දුන්න කිරියාහාරය වලඳලා ලක්ෂයක් වටින තලිය ගඟට දාල අධිෂ්ඨාන කරන්නේ මට ලෝතුරා බුදු බෝ ලැබෙනවන මේ තලිය උඩුගම් බලා ගමන් කරන්න ඕන කියලා. පල් හැට ගලන ගන්ගේ තලි ඔඩු ගම් බලා ගමන් කරනවා ගමන් කරලා නාගලෝකෙට තමයි වැටෙන්නේ. ඉති මේ නාගලෝකෙ දැනට තියෙනවා කලින් වැටිච්ච තලි තුනක්. ඒ තලි උඩට කත් වැටෙන්නේ. එතොට මේ තලියඒට ගැටෙනකොට හනක් ඇහනවා. එතකට තමයි නාරජ්ජිරූ කියල කියන්නේ පළමුදත් කෙනෙක් බුදුනා ඊයෙත් කෙනෙක් බුදුනා පද කෙනෙක් බුදුනා ඊත් කෙනෙක් බුදුනා අදත් කෙනෙක් බුදු වෙනවා මේක මහා බුදු පෙරහැර මේ බලන්ඩයන් කියලා එදර යාර්ථයෙන් මොකද අපට තේරෙනදේ බුද්ධාන්තරයක් නාගලෝකට එක දවසයි කියන එක මේ කියන්නේ බුද්ධාන්තරයක් කලක හම් මෙතන අන්තර කල්ප එකක් මේ මහා බදරකල්පියය බුදුරජාණන් වහසල පස් නමයින්නේ දෙද හතරනමක් පහල වුණනේ ඇතඩේ අන්තර්කල්පෙන් අන්තර්කල්පිටන. ඒවත් බුද්ධාන්තර තමා බුද්ධාන්තරයේ ප්‍රමාණය කියන්න බෑ සමහර බුද්ධාන්තරයක් මහාකල්පාසංකේයක්ක් වෙන්ඩ පුළුවන්. සමන්ත සම තවත් බුද්ධාන්තරයක් මහාකල්ප තිහක් වෙඩ පුළුවන්. මේකත් බුද්ධාන්තරයක් තමයි හැබ මෙතන අන්තර්කල්පෙන් අන්තර්කල්පිට. ළඟළඟ තියෙනවා. එතොට එහෙනම් මෙතන කතා කරන හැටියට අන්තරකල්පයක් නාගලෝකෙට එක දවසයි. දෙන මනුස්්‍යවර්ෂය අසංකය, අසූ හාය ලක්ෂ හතලිස් දාහක් නාගලෝකෙට එක දවසයි කිසිම දිවිය ලෝකය ක එහෙමවෂයක් නෑ. එක නැර දවසිෙන් දවස කියන්නේ. කියේනිසා තමයි ඒ බුදු පෙරහර දකින්න එන්න කියන කාරණාව අපට එතන කියනවා. ඒ තරම් සැප විදි නෑ. සඳහ කරන්න මේ නාගලෝකවල බිම තනිකර මැණෙක් වලින් අතුර ලතින්න කියලා. පතුළ. ඒ තරං සැපවිදින නාගයන්ගේ නාගලෝකවලවත්. කොේ තරං වටිනා සම්පත්තිනවදක වටින සම්පතක්වත් බුද්ධ රතනය ං ඉක්මවාන්නේෙ නෑ. එක කිසිම රතනයක් බුද්ධරතන ඉක්මුවන්නේ එක්මුවන්නේ නෑ එකයි කියන්නේමේ. ඊළඟ සඳහන් කරන සක්ගේ සු ආයන් රතනං පනීතන් කාම රූප යන දිව්‍යලෝකවල හෝ. උතුම් වූ යම් රතනයක් ඇත්ද. මේ කාම ලෝක ක් කිසි අම්ම දිව්‍යතලයක වටිනා සම්පතක් තියෙනවද. නනෝ සමන් අත්්‍ය තතා ගතේනෑ ඒ කි බුද්ධ රතනය තරන්නන් වටින්නේෑ. බුද්ධ රතන භාවයෙක්මුවන්ඩ එක් කිසිම රතනයකට පුළහංකමක් නෑ. නියි කිසි තැනක තතාගත රතන හෙවත් බුද්ධ රතනය තරන් රතනයක් නැහැමයි ඉදම්පේ බුද්ධේ රතනම් පනීතන්. බුදුරජාණන් වහන්සේගේ මේ රථන භාවේ ඉතාම ශ්‍රේෂ්ටයි ඒ තේන සච්චයන ස්වර්ති හෝතු අන්න ඒ සත්‍යානු භව බලයෙන් සියල් සත්‍යෝ සූපත්තේවා. ද මේක මහපුදු මආකාර ආශිර් වාධාත්මක සත්‍යයක් ක්‍රියාව. මේ සත්‍යයක් ක්‍රියාව ඒ තරම්ම බලවත් නිසා තමයි යන් කිංචි කියන වචනඒ පාවිච්චි කරන කොටමා නන්ද හාමුදුරු පැන්ටිකක් කරගෙන හසට විසි කළා යන්කිංචි. ඒ පැන් ඉහිල ඇම්මත් තැනම විශාලාවේ දැනට සැඟවිලා සැඟලයින්න අති ප්‍රබල අමනුෂයන් ඇට වැටෙන. අන්තිමට සඳහන්කරනවා අමනුෂ්‍යන්ට විශාලාව අත්හැරල පලායන්ඩ විශාලා දොරවල් ඉඩ මදි වුණා කියලා. අං ඉනිසා දොරවල්ලොල ඉඩ මදි නමුත් විශාලාවෙත් තව ඉන්ඩ පුළුහංකමක් නෑ වාසල් පවුරු පෙරලගෙන දිව්ව කියල කියෙන්නේ එකයි. දෙකට මේ එක ගාථාවේ යං කිංචි කියන පද දෙකයි සඳහංකලේ. මේ රතන සූතරය මොන තරන්නං ආශිර්වාදයක් තියෙනවදඒ රතන සූතරය තුළ කොයි තරං බලයක් තියෙනවදඒ රතන සූත්‍ර දේශනාව තුළ මොනතරං ශක්තියක් රත්නත්‍රයේ ශක්තිය අන්තර්ගතකර තියෙනවද භාගිතුන් වහන්සේ එදා වගේම අදත් රතන සූත්‍ර දේශනාව බලවත්. යම් සීලේග පිහිටලා අක්ෂර වරද්ද වන්නේ නැතු අල්පප්‍රාණ මහප්‍රාණ හරියටම උච්චාරණය කරමින් අර්ථයේ ජනනය වෙන ආකාරයෙන් සධ්්‍යායිනා කරන්න අදත් කෙනෙකුට පුළහන්නන් මේ බලය මේ ශක්තිය අපි මේ ජීවිත පුදුම විදියට ආරක්‍ෂා කරනවා. අපේ රට සමාජයේ පුදුම විදියට ආරක්‍ෂා කරනවා. ඔ භාගිතුන් වහසේගේ නිර්දේශවලට අනුව තමයි අපි කරන්නුවනේ. අපිට ඕන හැටියට සධ්‍යායිනා කරන්නත් බෑ. අපිට න හැට ආර්ථ වෙනස් කරන්නත් බෑ අපිට ඕන හැටට වචනවල දීර්ගස් කෙටි බව අපි කැනීමේ ඇදලකී නොකීන කරණාව ඒව වෙනස් කරන්නත් බෑයි මාතරගාන වෙනස් නොකර බුද්ධ වචනය යම් සේද මදුරස්වරයේ යම් සේද ඒ මදුරස්වරේ පාවිච්චි කරල සධ්‍යහනා කළට කමක් මේ. ගීතස්වරයට යනවන ඒත් අහන. ින්හසකමැති දේවල් කරලා කවදාවත් මේ දේවල්ලුලින් පල ලබන්ඩ බැහැ ඒකයි වර්තමානය අපි කොච්චර පිරිච්චීවත් පිරිත මහා බලවත් කියලි පටන් ගන්න ගොට කතා කරනවා නොවතින් පස්සේ හිතනොමකක් දහම්බේච් බලය කියලා. භාගිතුන් වහසේගේ බුද්ධ වචනය සජ්්‍යායනනා කොළොත් තමයි බලයන්නේ. එන්න භාගිතුන් වහසේ දේශනා කරපු මාත්‍රරයඉගලියිට යන් අපටයි අපිට අයිතියක් නැහැ නිසා අද මේ එක ගාථ රතනයට නමුත් අපේ ජීවිතයට මහත් වූ ආශිර්වාදයක් සරණක් පිහිටක් ශ්‍රද්ධවන්තයට විශේෂයෙන් ලැබෙනවා. එමන පින්තනි ධර්ම දේශනාවට තියෙන කාලයක් නිමාවෙලා පරතන සූත්‍ර දේශනාවී තිස්වැනි දේශනාවත් අපි මේ විදිහයට නිමා කරන්න බලාපොරොත්තු වෙන.